तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य साधु 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 අවසරයි පින්වත් ස්වාමීන් වහන්ස නමෝ බුද්ධාය නමෝ බුද්ධාය ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේ සමගින් සත්ත බොජ්ජංග ගැන අපි මේ දිනවල සාකච්ඡා කරන්නේ බොජ්ජංග සංයුක්තේ මූලිකව අපි කතා කළා සූත්‍ර දේශනා අවසාන වශයෙන් පසුගිය වැඩසටහනේ අපි කතා කළේ ගිලාන වග්ගේ සූත්‍ර. එතෙදි පින්න ස්වාමීන් වහන්සේ අපි සේපත් කළා අර 이르දිපාද ඒ වගේම ඉන්ද්‍රිය සංයුක්ත සතිපට්ඨාන සංයුක්තිය තිබුණු නා සූත්‍ර දේශනා නමින්ම බොජ්ජංග සංයුක්තේත් අපාර නමින් ඒ වගේම ආරද්ධ අරිය නිබ්බිදා නමින් සූත්‍ර තියෙන බව. ඉතින් මේ සූත්‍රවලත් තියෙන කරුණ විස්තර වශයෙන් අද දවසේ ස්වාමීන් වහන්සේ සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ මෙතනින් දේශනා කරනවා මේ අපාර කියන සූත්‍ර දේශනාවේදී මේ සත්ත ඉමේ භික්කවේ බොජ්ජංගා භාවිතා බහුලී කතා අපාරා පාරංගමනාය සංවත්තන්ති. පින්නත් මහණි මේ බොජ්ජංග අවබෝධය ඇති කරන අංග හතක් තියෙනවා මෙතරින් එතර වෙලා යන්න කියලා. ඉරිදිපාද ගැන කිව්වාගේ සතර සතිපට්ඨානය ගැන කිව්වාගේ බොජ්ජංග හතත් භාග්‍යතුන් වහන්සේ වදාලා මෙතරින් එතර කරවන්න උපකාර වෙනවා. ඒ තමයි සති සම්බොජ්ජංගය, ධම්ම විචය සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය, පීති සම්බොජ්ජංගය, පස්සදි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය, උපේක්ඛා සම්බොජ්ජංගය. බුදුරජාණන් වහන්සේ මේ බොජ්ජංග හත මෙතරින් එතර වීම පිණිස පවතිනවා කියලා වදාළ භාගතුන් වහන්සේ ඉන්නනතුරු මේ බොජ්ජංග සංයුක්තිය අපාර සූත්‍රයේ ගාථා පහක් ඒත් එක දේශනා කරනවා. මේ අසිරිමත් ගාථා රත්නයන් පින්න සම්න්නස ධම්පදයට පවා ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මං හිතන ස්වාමීන් වහන්සේත් සමගින් මේ ගාථා උපුටා දක්වමින් මේ අර්ථ සිහිපත් කරන එක අපි හැම දෙනාටම බොහෝ ස්තේයින් රසවත්, ඒ වගේම පිනක් රැස් වෙනවා, ධර්මයට හිත නැමෙනවා. ඉතින් ඒ නිසා ස්වාමීන් වහන්සේගෙන් කැමති මේ ගාථාවල අර්ථය දැනගන්න. පළවෙනි ගාථාව පිනසන අපකාතේ මිනිස්සෙසු යේ ජනා පාරගාමිනු අතහයන් ඉතරා පජා තීර මේවානු දහවති. එහෙමයි. ගුරුදේවත්වම් පිනත් ලොකු ස්වාමීන් වහන්සේ පරිවර්තනය කරලා තියෙනවා. එහෙමයි. අපකාතේ මිනිස්සෙසු යේ ජනා පාරගාමිනු. එහෙමයි. මිනිසුන් අතර යම් ජනතාවක් සසරින් ඉතරට යත්නම් අප්පකා ඔහු ඉතා ස්වල්ප දෙනෙක්. අතායන් ඉතර පජා තීර මේවානු ධාවති. නමුත් මේ අවශේෂ ප්‍රජාව තීරං ඒව අනු ධාවති. මෙතර නම් වූ සසරෙහිම ඔබ මොබ දුව යති. මේ දේශනාවදි කරන්නේ දැන් අපාරා පාරංගමන මෙතරින් එතර වෙන්න බොජ්ජංගත උපකාර වෙනවා කියලා. මෙතර දුවනවා කියන්නේ මේ කියන්නේ ඉතර වෙන්නේ නැහැ කියන්නේ බොජ්ජංග වඩන්නේ නැහැ කියන එක. ගොඩක් දෙනෙක් මෙතරම සැරිසරනවානේ. එහෙමයි. ඊලංකාතා පින්නස් ස්වාමීන් වහන්සේ තියනවා යේචකෝ සම්මදක් කාතේ ධම්මේ ධම්මානුවත්තිනෝ තේජනාපාරමෙසන්ති මච්චු දෙයියන් සුදුත්තරන් කියලා. එහෙමයි. යේචකෝ සම්මදක් කාතේ කිව්වම සන්නංශ යම් කෙනෙක් මනවින් වදාරන ලද ධර්මයට අනුකූලව ධම්මේ ධම්මානුවත්තිනෝ එහෙම ඒ ධර්මයට අනුකූලව සිට ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්තව සිටින්ද තේජනා පාරමෙස්සන්ති ඔහු එතර වීමට දුෂ්කර වූ මච්චු දෙයයන් සුදුත්තර මාරයාගේ එතර වීමට දුෂ්කර මාරයාගේ බල ප්‍රදේශයේ හැර එතර වෙනවා. ඉතින් මේ බොජ්ජංග වඩන අය ඔව් යම් කෙනෙක් මේ මනවින් වදාරන ලද ධර්මයට අනුකූලව සිට ඉඳලා ධර්මානුධර්ම ප්‍රතිපදාවේ යෙදෙනවද මේ බොජ්ජංග ධර්ම වඩනවද ඔහු එතර වීමට අතිශයින්ම දුෂ්කර වූ මාර්යාගේ බල ප්‍රදේශේ හැරලා මච්චු දෙහිය ඔව් එතරටම යනවා කියන්නේ. එහෙමයි. තුන්වෙනි ගාථා පිනස්වන්න සඳහන කන්නන් ධම්මං විප්පහාය සුක්ඛං භාවේත පඬිතු ඕකා අනෝකං ආගම්ම විවේකේ යත් දුරමං කියලා. ඔව් කන්නං ධම්මං විප්පහාය
කළු පැහැ අකුසල් දහම් දුරුකොට සුක්ඛම් භාවේත පණ්ඩිතෝ නුවණැත්තා පණ්ඩිත කෙනා සුක්ඛම් භාවේත සුදු පැහැ කුසල් දහම් වඩනවා එහෙමයි ඕකා නෝකං ආගම්ම ඒ කියන්නේ යම් විවේකයේ විවේකයක දුකසේ ඇලී වාසය කළ යුතුද විවේකයේ යත්ත දූරම දූරම යම් විවේකයක දුකසේ ඇලී වාසය කළ යුතුද කාමයන් අත්හැරලා කාම රහිත වූ නිවනට පැමිණ එහි ඇලී වාසය කරන ඕකානෝකං ආගම විවේකයේ යත්ත දූරම ඒ කාමයන් අත්හැරලා කාම රහිත වූ අනෝකයට නිවනට පැමිණ එහි ඇලී වාසය කරනවා ආමි පංචකාම ගුණ ලෝකයෙන් වෙන් වෙලා එහෙම ඊළඟට සඳහන තත්‍රාභිරති මෙච්චෙය හිත්වා කාමේ අකිංචනු පරියෝදපේ යත්තානං චිත්ත ක්ලේශේහි පණ්ඩිතෝ කියලා සමිනාස එහෙමයි කාමයන් අත්හැර කිසිවක් නැතිහි නිවනට ඇලී වසන්නේ තත්‍ර අභිරතින් ඉච්ඡෙය කාමයන් අත්හැර කිසිවක් නැති හේ නිවනට ඇලී වාසය කරන හිත්වා කාමේ අකිංචන ඕ හිත්වා කාමේ අකිංචන කාමයන් අතහැරලා අකිංචන කිසිවක් නැති හේ කම්පන මොනවත් නැහැ ඕ తත්‍ර රතින් මේ తත්‍රා અભි රතින් ඉච්ඡෙය එතන නිවනට ඇලී වාසය කරනවා ඒ නොනැති තනත්තා පරියෝධපේ යත්තානම් චිත්තක්ලේශේහි පඬිතු ඒ නොනැති තනත්තා චිත්තක්ලේශේහි තම සිත කෙලසුන්ගේ පිරිසුදු කරනවා පරියෝධපේ යත්තානම් තමන්ගේ සිත තමන්ගේ ආත්මය තම සිත කෙලසුන්ගෙන් පිරිසුදු කරනවා එහෙමයි එතකොට මේ ගාතාවෙන් ගාතාවට මේ සප්ත බොජ්ජංග වඩන කෙනාගේ දීපයත්ම ගැන එකින් එකට හෙලි කරන්නේ සමහරවිට එහෙමයි අවසාන ගාතාවේ සඳහන් වෙන්නේ ඒසං සම්බෝධි අංගේසු සම්මා චිත්තං සුභාවිතං ආදානපටි නිස්සග්ගේ අනුපාදාය යේ රතා කීනාසවාජුති මන්තු තේ ලෝකේ පරිනිබ්බුතා කියලා ස්වාමීන් වහන්සේ එහෙමයි ඒසං සම්බෝධි අංගේසු සම්මා චිත්තං සුභාවිතං යම් කෙනෙකුගේ සිත බොජ්ජංග ධර්මයන්හි මැනවින් වඩන ලද්දේද සම්මා චිත්තං සුභාවිතං යම් කෙනෙකුගේ සිත බොජ්ජංග ධර්මයන්හි මැනවින් වඩන ලද්දේද ආදාන පටි නිස්සග්ගේ අල්ලාගත් දේ දුරු කිරීමෙන් ආදාන අල්ලාගත් දේ පටි නිස්සග්ගේ දුරු කිරීමෙන් අනුපාදායේ රත උපාදාන රහිත වූ නිවනෙහි ඇලුණු යම් කෙනෙක් වෙද්ද කීනාසව ජුති මන්තෝ ඒ ලොව බබලුවන කීනාසව ජුති මන්ත ඒ ලොව බබලුවන කීනාශ්‍රව රහත්යන් වහන්සේලා තේ ලෝකේ පරිනිබ්බුතු ඒ රහතන් වහන්සේලා ලෝකෙහි පිරිනිවී ගියාහුය කියලා මේ මනරං ගාථා බුදුරජාණන් වහන්සේ ධම්මපදයේ පඬිත වග්ගයේදී මේ ගාථා පහම බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා සන්න. එහෙමයි එහෙමයි. ඒ විදිහට සියලු දුක් ගිනි නිවා වදාරන ඒ රහතන් වහන්සේලාගේ දීපැත් මෙතෙන්ට එන විදිහ භාග්‍යතුන් වහන්සේ අපාර සූත්‍රයේදී වදාලේ. මෙතරින් එතර වෙන්නේ බොහොම පොඩ්ඩයි ටික දෙනයි ඒ ඒ ටික දෙනා කුසල් දියුණු කරලා සත්පුජ්ජංග දියුණු කරලා මේ ලෝකයෙන් එතර වෙන බව මනාකොට දේශනා කළේ එහෙම පිනසෝන ඊළඟට අපි ඊළඟ සූත්‍ර දේශනාවට යමු එමු ආරද්ද හරිය නිබ්බිදාගෙන සූත්‍ර වලට ආරද්ද සූත්‍රයේදී භාගතුන් වහන්සේ දේශනා කරන්නේ යේ සංකේ සංජි බික්කේ සත්පුජ්ජංග විරද්දා කියන්නේ ඉර්ධිපාද සතිපට්ඨාන වරද්ද ගත්තා වගේ සත්පොජ්ජංග වරද්ද ගත්තොත් විරද්දෝ තේසං අරියෝ මග්ගෝ වරද්ද ගන්නේ ආර්ය මාර්ගයේ සම්මා දුක්ඛක්ඛේ ගාමී හරි විදියට දුක් ක්ෂය කරවන ඉතී වගේම භාගිතුන් වහන්සේ ආරාද සෝතේ දේශනා කරන කවරවර කෙනෙක් හරියට මේ සත්පොජ්ජංග පටන් ගත්තා කියන්නේ වැඩුව ආරම්භ කළා කියන්නේ දුක් ක්ෂය කරවන ආර්ය මාර්ගය දියුණු කළා කියලයි ආරාද දියුණු කරනවා කියලයි ආරද්ද සූත්‍රයේ දිස්වන සඳහන් වෙන්නේ. ඒ වගේම ස්වාමීන් වහන්සේකින් දැනගන්න කැමති අරිය සූත්‍රයේදීත් නිබිදා සූත්‍රයේදීත් භාගතුන් වහන්සේ සප්තබොජ්ජංග ගැන කොයි විදියටද වදාළේ කියලා. එහෙමයි සනස. අරිය සූත්‍රයේදී පින්වත් ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සත්‍යමේ භික්කවේ බොජ්ජංගා භාවිතා බහුලී කතා. අරියා නීයානිකා නීයන්ති. තක්කරස්ස සම්මා දුක්ඛක්ඛයයි. දේශනා කරන බුදුරජාණන් වහන්සේ මහණනි ආර්ය වූ අරියා
නීයානිකා නිවනට පමුණුවන්නා වූ මේ සප්තබොජ්ජංගයෝ මේ සප්තබොජ්ජංග ධර්මයන් භාවිතා බහුලී කතා මේ බොජ්ජංග ධර්මයන් බහුල කරන ලද බහුලී කතා ඒ අනුව පිළිපදින තැනැත්තා හට සම්මා දුක්ඛඛයය නීයන්ති තක්කරස්ස සම්මා දුක්ඛඛය තක්කරස්ස කියලා කියන්නේ ඒ අනුව මනවි පිළිපදින කෙනාට සම්මා දුක්ඛඛයය මනවින් දුක් ක්ෂය කිරීමට පමුණුවන එහෙමයි මේ ආර්ය වූ නිවනට පමුණුවන්නා වූ මේ බොජ්ජංගය භාවිත කරන බහුල වශයෙන් පුරුදු කරන පිළිපදින තැනැත්තා හට මනවින් දුක් ක්ෂය කිරීමට යාව පමුණුවන ඒ කියන්නේ මේ බොජ්ජංග ධර්මයන් විසින්ම කාර්යයි නෛර්යානිකයි ඒ කියන්නේ නිවනට මේ බොජ්ජංගයන් විසින් ධර්මයේ විසින්ම පමුණුවන ඒක ඒ අනුව පිළිපදින කෙනා එහෙම තක්කරස්ස ඒ අනුව පිළිපදින කෙනා මනවින් දුක් ක්ෂය කිරීම කරා පමුණුවන ඒ බොජ්ජංග ධර්මයන්ගේ එහෙම පමුණුවන ස්වභාවයෙන් යුක්තයි ධර්මයේ විසින්ම පමුණුවන අන්න එහෙම ආර්ය වූ බොජ්ජංග ධර්ම හතක් තියෙනවා කියන නෛර්යානික වූ ඒ තමයි මේ සති ධම්ම විචේ විරිය පීති පස්සද්දි සමාධි උපේක්ෂා කියන බොජ්ජංගයන්. ඊළඟට සාන්නස නිබ්බිදා සූත්‍රය. නිබ්බිදා සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සත්‍තිමේ භික්කවේ බොජ්ජංගා. මහන්නේ මේ බොජ්ජංග ධර්මයන් හතක් තියෙනවා භාවිතා බහුලී කතා. බහුලව ප්‍රගුණ කළාම භාවිත කළාම භාවිතා බහුල. භාවිත කළ විට බහුලී කතා. බහුලව ප්‍රගුණ කළ විට ඒකාන්ත නිබ්බිදා ඒකාන්තයෙන්ම සසර කලකිරීම පිණිස ඒක පවතිනවා. ඒ වගේම විරාගාය ඒකාන්තයෙන්ම නොවැල්ම පිණිස පවතිනවා. නිරෝධාය තෘෂ්ණා නිරෝධයේ පිණිස පවතිනවා. උපසමාය කෙලෙස් සංසිඳීම පිණිස පවතිනවා. අභිඥාය විශිෂ්ට ඥානයේ පිණිස පවතිනවා. සම්බෝධාය අවබෝධයේ පිණිස නිබ්බානාය සංවත්ති නිවන පිණිස පවතින. එතකොට බලන්න මේ බොජ්ජංග ධර්මයන් වඩනකොට බහුල වශයෙන් පුරුදු කරනකොට ඒකාන්තයෙන් මේ කලකිරීම පිණිස පවතිනවා කියලා දේශනා කරනවා. විරාගයේ පිණිස, නොවැල්ම පිණිස, නිරෝධයේ පිණිස, අල්ම නිරුද්ධ වී යාම පිණිස, සංසිඳීම පිණිස, විශිෂ්ට ඥානයේ පිණිස, චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස, අමා මහ නිර්වාණයේ පිණිසම පවතිනවා කියලයි මේ නිබ්බිදා සූත්‍රයේදී දේනස දේශනා කරනවා. බෝධිපාක්ෂ ධර්ම සියල්ලම එසේ ඒ විදිහට මේ අවබෝධයෙන් කලකිරීම පිණිස පටන් අමාමහා නිවන දක්වාම පවතිනවා. ස්වාමීන් වහන්සේ ඉන්නනතර අපිට මුණ ගැහෙන උදායි වර්ගයේ සූත්‍ර දේශනා මේ අපිට නිතර දකින්න බෙන වරින් වර ස්වාමීන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා අහනවා. නැත්නම් ස්වාමීන් වහන්සේලා මහනවා දැන් තවත් දැන් ස්වාමීන් වහන්සේ නමකින් මේ බොජ්ජංග කියන්නේ මොනවද කියලා. දැන් මෙතනත් අපිට බෝදාය කියන සූත්‍ර දේශනාව හම්බ වෙනවා. භාග්‍යතුන් වහන්සේගෙන් මහනවා එක ස්වාමීන් වහන්සේලා බොජ්ජංගා බොජ්ජංගා දිවන්තේ උච්චන්ති. බොජ්ජංග බොජ්ජංග කියලා කියන ස්වාමිනේ කිත්තවතානුකෝ භන්ති බොජ්ජංගාති උච්චන්ති කියලා ස්වාමීන් වහන්සේලා මම අහනවා. ඒත් භාග්‍යතුන් වහන්සේ වදාලා බෝදාය සංවත්තන්ති इति කෝ භික්ඛු තස්මා බොජ්ජංගාති උච්චන්ති. අවබෝධය ඇති කරලා දෙනවා කියන අර්ථයෙන් බොජ්ජංග කියලා කියනවා කියලා අපිට විභජක සංයුක්තයේ සූත්‍ර දේශනාවල වරින් වර නැවත නැවත අහන්න දකින්න ලැබෙනවා. ඉතින් භාග්‍යතුනාසි පින්නස්සනස එතනදිත් අර කලින් විදිහටම සති ධම්ම වෙච්චය විරිය පීති පස්සද්දි සමාධි උපේක්ඛා කියන බොජ්ජංග අපි අර ආරම්භක වැඩසටහනේදීම කතා කළ විදිහටම විවේක නිස්සිත විදිහට විරාග නිස්සිත විදිහට නිරෝධ නිස්සිත විදිහට වස්සග්ග පරිණාමයේ විදිහට දිනු කරන්න කියනවා. ඒ කියන්නේ පංච නීවරණ දුරු කරලා නොවැළුණු සිතින් නිරෝධයට පත්වෙන සිතින් අමා මහ නිවන ඉලක්ක කරගෙන සප්තබොජ්ජංග දියුණු කරන්න කියලයි ඒ බෝධාය සූත්‍රයේ සඳහන් වෙන්නේ. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ දේශනා කියන සූත්‍රයේදීත් මේ දේශනා කරලා තියෙන්නේ සප්තබොජ්ජංග හත මේ සති ධම්ම විචේ විරිය පීති පස්සද්දි සමාධි වශයෙන් බොජ්ජංග හතක් තියෙනවා කියලා. ඉතින් ඒ පුංචි දේශනා කෙටි දේශනා ඒ සියල්ලක්ම රහතන් වහන්සේලා අර සංගායනා කරලා තිනවා. මේ එකම දේ නැවතුණා කියලා ඒක අතහරින්න නැතුව මේ භාග්‍යතුන් වහන්සේක සම්බුදු මුවමලින් නිකුත් වුණා දේක සූත්‍ර දේශනාවක් වශයෙන් සංගායනා කරලා තිනවා ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ කියන්නේ ඒ තරම් මේ ධර්මයේ තින වටිනාකම නිසා නේද? ඒ වගේම පින ස්වාමීන් වහන්සේ ඊළඟට අපේ ස්වාමීන් වහන්සේ අහන්න බලාපොරොත්තු වෙන ඨාන කියන සූත්‍ර දේශනාවේදී
සප්ත බොජ්ජංග ගැන ඒ වගේම පංච නීවරණ ගැන භාගතුන් වහන්සේ වදාළ තවත් ව්‍යංජන ධර්මපද කුමක්ද කියලා ස්වාමීන් වහන්සේ අවසරයි. එහෙමයි සනස ඨාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ නැවත දේශනා කරන අපට කාය සූත්‍රයේ මුණ ගැහුණු ධර්ම කරුණු කාමරාගඨානියනම් භික්කවේ ධම්මානම් මානසිකාර බහුලීකාර මේ කාමරාගයේ උපදවන කාමරාගයට හිතකර වූ ධර්මයන් මානසිකාර බහුලීකාර මානසිකාර බහුල කළහම කියන්නේ බහුල වශයෙන් මේ මෙනෙහි කළාම අනුප්පන්නෝ චේව කාමච්ඡන්දෝ උපජ්ජති උපන්නෝ ච කාමච්ඡන්දෝ භීයෝ භාවාය වේපුල්ලාය සංවත්තති නූපන්නා වූ කාමච්ඡන්දේ උපදිනවා උපන්නා වූ කාමච්ඡන්දේ වැඩි දියුණු වෙලා යනවා කියලා. ඒ කාමරාගඨානීය ධර්ම. කියන්නේ කාමරාගයට හේතුපාදක වන කාමරාගය ඇතිකරන කාමරාගයට හිතකර මේ ධර්මයන් තමයි සුබ නිමිත්ත. එහෙමයි. අපිට ආහාර සූත් මේ කාය සූත්‍රයේදී මුණ ගැහුණා නේ ඉස්සන. සුබ නිමිත්තයි සුබ නිමිත්ත අයෝනිසෝ මනසිකාර දැන් මෙතන කියන්නේ මනසිකාර බහුලීකාර. බහුලීකාර. ඇත්තට මේ අයෝනිසෝ මනසිකාරය තමයි 얘 දෙන්නේ. ඒතර අර අතනදී සුබ නිමිත්තයි අයෝනිසෝ මනසිකාරය කියන වචන දෙකෙන් අපි යමක් තේරුම් ගත්තද ඒක තවදුරටත් විස්තර කරගන්න උපකාරනවා මේ කාමරාගඨානීය දේවල් කියන්නේ සුබ නිමිති. එතකොට අයෝනසෝ මානසිකාරය කියන එක මෙතනින් තේරෙනවා මේ මානසිකාර බහුලීකාරය කියලා සඳහන් නේද? එහෙම. එහෙම. එතකොට කාමරාගයේ ඇතිකරන කාමරාගඨානීය ධර්ම කාමරාගයේ ඇතිකරන ඒ කියන්නේ ප්‍රේමනාප ඉෂ්ඨකාන්ත ඉට්ඨා කාන්තා මනාපා පිය රූපා ප්‍රිය ස්වරූපී පිය රූපා කාමූප සංහිත කාමයේ ඇතිකරන ස්වභාවයෙන් යුක්ත කාමූප සංහිත ඒ වගේම රජනීය කෙලස් රජස් ඇතිකරන ස්වභාවයෙන් යුක්ත මෙන්න මේ කාම මේ සුබ නිමිති මානසිකාර බහුලීකාරා මෙන්න මේවා මේ කාම රාගය ඇතිකරන පාක්ෂික වෙච්ච මේ ධර්මයන් අයෝනසෝ මානසිකාරේ මානසිකාර බහුලීකාර කළහම නූපන්නා වූ කාමච්ඡන්දේ උපදිනවා කියනවා උපන්නා වූ කාමච්ඡන්දේ වැඩි දියුණු වෙලා යන්නේක හේතු වෙනවා කියනවා ඊළඟට දේශනා කරනවා ව්‍යාපාදඨානියානම් භික්කවේ ධම්මානම් මානසිකාර බහුලීකාර ව්‍යාපාදයට හිතකර වූ ධර්මයන් තරහා උපදින්න හේතු වෙන ධර්මයන් මානසිකාර බහුලීකාර ඒ දේ මානසිකාර බහුල කළහම් වැඩි වැඩියෙන් ඒ දේ මෙනෙහි කළහම් තරහා ඇති වෙන්න හේතු වෙන දේවල් දැන් පලි ගැනීමට හිතනවා කියන්නේ මට ගැහුවා බැන්නා මාවනින් මට නිඳා කළා අවමන් කළා ආදි වශයෙන් කෙනෙකුගේ අඩුපාඩුම පිටික නිමිති මට මේ අනර්ථය කළා මගේ හිතවත් කෙනාට මෙහෙම අනර්ථය කළා මගේ අහිතවත් කෙනාට මෙහෙම හිත මේ අර්ථය කළා ආදි වශයෙන් මේ ආඝාත වත්තු බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ මෙන්න මේ දේවල් ව්‍යාපාදයට හිතකර ව්‍යාපාදඨානීය ධර්මයන් මානසිකාර බහුල කළාම කියන්නේ වැඩි වැඩියෙන් ඒදී හිතුවාම සාමාන්‍ය ලෝකයාගේ තියෙනම මේ ව්‍යාපාද සංකල්පනේ ප්‍රපංච වගේ මේ එක්ක කාමරාගඨානී ධර්මයන් මානසිකාර බහුල කිරීමක් මේ ලෝකයේ තියෙන. ඇලීම ගැටීම. ඔව් කාම ඡන්දයෙන් ඒකම හිත හිතා මේ සංකල්පීමේ රාගයක් කියවන බුදුරජාන් වහන්සේ මේ සංකල්පය හිතවිලි වලට ඇති කරගන්න රාගයක් මේ කාමරාගය කිව්වහම කාමේ ඊළඟට ව්‍යාපාදේ මේ ව්‍යාපාද විතර්ක හිත මේ ලෝකයේ බහුල වශයෙන් ඉන්නේ. ඉතින් මේ ව්‍යාපාදේ ඇතිකරන තරහා පටිග නිමිති මානසිකාර බහුල කළාම නූපන්නා වූ ව්‍යාපාදේ උපදිනවා කියන උපන්නා වූ ව්‍යාපාදේ වැඩි දියුණු වෙලා යන්නේ ක හේතු වෙනවා කියන්නේ. එහෙමයි. ඊළඟට තේන මිද්දඨානියානම් භික්කවේ ධම්මානම් මානසිකාර බහුලීකාරා අනුපන්නංචේව තේන මිද්දං උප්පජ්ජති උපන්නංච තේන මිද්දං බිහියෝ භාවාය වේපුල්ලාය සංවත්තති තේන මිද්දයට හිතකර දේවල් තේන මිද්දේ උපදින්න පාදක වන දේවල් ඨානී ධර්ම මානසිකාර බහුල කළහම දැන් අපිට මුලින් දේශනාවලදී බුදු දේශනාවේ අපිට මුණ ගැහෙනවා මේ තේන මිද්දේට පාක්ෂික හිතකර දේවල් මොනවද කියලා නේ ඉසන්නස් අරති කුසල් දහම් වල නොවැල්ම තන්දි කම්මැලිකම්
ඊළඟ පස්සේ අරති තන්දි විජම්බිකා එඟමැලි කැඩීම ඈනු මැරීම ආදී. ඊට පස්සේ බත් සම්මද බත් මතේ චේතසෝච ලීනන්තං සිතේ හැකිලුණු ස්වභාවය. මෙන්න මේ තීන මිද්ද ඨානීය ධර්ම මානසිකාර බහුලීකාර මානසිකාර බහුල කළාම කියන්නේ අයනසෝ මානසිකාර ඒකෙ මේකෙම නැවත නැවත යෙදුනහම නූපන්න තීන මිද්දේ උපදිනවා කියන උපන්නාව තීන මිද්දේ වඩා වර්ධනය වෙලා යනවා කියන. එහෙමයි සාරණ. ඊළඟට උද්දච්ච කුක්කුච්ච ඨානියානම් භික්කවේ ධම්මානම් මානසිකාර බහුලීකාරා අනුපන්නං චේව උද්දච්ච කුක්කුච්චං උපජ්ජති උපන්නං ච උද්දච්ච කුක්කුච්චං බිහියෝ භාවාය වේපුල්ලාය සංවත්ති. උද්දච්ච කුක්කුච්චේර හිතකර ධර්මයක් තියෙනවා. ඒ කියන්නේ උද්දච්ච කියන්නේ හිතේ විසිරීම කුක්කුච්ච කිව්වම පසුතැවීම. අන්න ඒකට පාදක වන ඒ සඳහා හේතු පාදක වන කරුණු තියෙනවා. අන්න ඒවත් අයනුසු මනසිකාර බහුලි කළහම මනසිකාරයේ එකම බහුල කළහම නූපන්නාව උද්දච්චක කුච්චේ උපදිනවා. උපන්නාව උද්දච්චක කුච්චේ වැඩි දියුණු වෙලා යනවා. හිත නොසන්සුන් වෙලාම යනවා. එහෙමයි. ඊළඟට විචිකිච්ඡාඨානියානම් භික්කවේ ධම්මානම් මනසිකාර බහුලීකාරා. විචිකිච්ඡාවට හිතකර දේවල්. කියන්නේ සැකේ උපදින දේවල්ම කල්පනා කර කර ඉන්න ගියෝ. බුදුරජාණන් වහන්සේ ගැන සැකේ ඇති වෙන විදිහටම නම් කල්පනා කරන්නේ. සමහර අය ඉන්නවා එහෙම කල්පනාව හුරු වෙච්ච. ධර්මය ගැන සැක උපදින විදිහටම කල්පනා කරන. සංඝයා ගැනත් එහෙමයි. ප්‍රතිපදාව ගැනත් එහෙමයි. සැක උපදින විදිහටම සැකෙන් තමයි හිතන්නේ. අතීතයේ අරබයා කල්පනා කරනවා. අනාගතයේ අරබයා අතීතයේ අරබයා මේ සසර කවදද පටන් ගත්තේ? ආරම්භය ගැන සැක කරනවා. අතීතේ මම හිටියද නැද්ද දන්නේ? අනාගතය ගැන සැක කරනවා. මේ අනාගතයේ උපතක් තියේද දන්නේ නැද්ද දන්නේ? මේ අනාගතයේ කොහොම කොහොම වේද දන්නේ නැහැ. මේ වර්තමාන ජීවිතය ගැනත් කොහොමද කොහොමද කියලා සැක. මේ විචිකිච්ඡාඨානීය ධර්ම. විචිකිච්ඡාවට සැකේ පිණිස හේතු වෙන ධර්මම මානසිකාර බහුල කරන වැඩි වැඩියෙන් ඒවම හිතනවා. අන්න එතකොටත් නූපන්නා වූ විචිකිච්ඡාව උපදිනවා. උපන්නා වූ විචිකිච්ඡාව වඩා වර්ධනය වෙලා යනවා. එහෙමයි. ත්‍රී පංච නීවරණ ඒ විදිහට වැඩි විලා යන්නේ ඊට හිත කර ඒ වැඩි කරන දේවල් මානසිකාර බහුලී කිරීමෙන් නේ සන. එහෙමයි. සුභ නිමිත්ත කාමච්ඡන්දේට ව්‍යාපාදේ පටික නිමිත්ත ඒ වගේම තී නිමිත්ත අරති තන්දි විජම්බිකා බත් සම්මාද චේතසොලී නැත්නම් ඒ ආදී කොටස හිතේ නසන්සුන් බව හුද්දචෝකුච්චේට ඒ වගේම විචිකිච්ඡා ඇතිකරන විදිහට සිතන එක. ඉතින් මේක බහුල බහුල වශයෙන් හිතන්නේ තන පංච නීවරණමයි වැඩි වෙලා යන්නේ. ඒ වගේම පංච නීවරණ වලට ආහාර සූත්‍රයේදී අපි ඒක කතා කරා. ඨාන කියන සූත්‍රයේදී මේවා ඨානීය ධර්ම නිසා. එහෙමයි. කාමරාග ඨානීය ධර්ම නිසා කාමරාගය උපදිනවා. ව්‍යාපාද ඨානීය ධර්ම නිසා ව්‍යාපාදය උපදිනවා. එහෙමයි. තීන මිද්ද ඨානීය ධර්ම නිසා තීන මිද්ද උපදිනවා. උද්දච්ච කුක්කුච්ච ඨානීය ධර්ම නිසා උද්දච්ච කුක්කුච්ච උපදිනවා. විචිකිච්ඡා ඨානීය ධර්ම නිසා විචිකිච්ඡාව කියන්නේ ඨානීය ධර්ම කියලා කියන්නේ ඒ සඳහා හේතු පාදක වන ධර්ම. ධර්ම මානසිකාර බහුලීකාර. එහෙමයි. ඒ වගේම පින්නස් සවනසේ මේ සූත්‍ර දේශනාවෙන් ඊළඟට දැනගන්න කැමති මේ නීවරණ එසේදී වැඩි වෙනවා වගේ බොජ්ජංග ධර්මත් කුසල පාක්ෂික කුසල පාක්ෂික අකුසලයටනේ සම්පූර්ණ නීවරණ කියන්නේ සසර පෝෂණය කරන සසර පෝෂණය කරන කලු පැත්ත කියලා දේශනා කළේ අකුසල රාශියනේ. ඉතින් ඒතරේ අකුසල රාශියට සූත්‍රයේදී කොහෙද අපිට මොන ගහනවනේ අවිද්‍යාව පෝෂණය කරන්නේ පංච නීවරණ පංච නීවරණ. එහෙමයි. එතකොට ඊට ප්‍රතිවිරුද්ධ දේ විද්‍යාව විමුක්තිය වෙනස පවතින්නේ බොජ්ජංග. බොජ්ජංග. ඉතින් බොජ්ජංග වලට ඒ විදිහට බොජ්ජංග ඨානීය ධර්ම ගැන ස්වාමීන් වහන්සේ මේ දේශනාවේදී සඳහන් නොනේ සන. එහෙමයි එහෙමයි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බොජ්ජංග සඳහා හිත කර හේතුපාදක වන කරුණු. එහෙමයි. වැඩුවහම බොජ්ජංග වැඩිලා යනවා. සති සම්බොජ්ජංග ඨානියානම් භික්කවේ ධම්මානම් මානසිකාර බහුලීකාරා. කියන්නේ සති සම්බොජ්ජංගයට හිත කර වූ ධර්මයන් මානසිකාර බහුල කරහම නූපන්නා වූ සති සම්බොජ්ජංගයේ උපදිනවා. උපන්නා වූ සති සම්බොජ්ජංගයේ භාවනාවෙන් පූර්ණත්වයට පත් වෙනවා. සති සම්බොජ්ජංග ඨානීය ධර්ම. ඒ තමයි සතර සතිපට්ඨානය, බුද්ධානුස්සතිය,
ධම්මානුස්සති, සංඝානුස්සති, අසුභානුස්සති, ඊට පස්සේ මේ විදිහේ අනුස්සති භාවනා, මෙත්තානුස්සති, කරුණා භාවනාව ආදී භාවනා, සති සම්බුද්ධංග ඨානි ධර්ම සිහි පිහිටවන, සිහිය කියන උතුම් ගුණ ධර්මයේ දියුණු කරගන්න හිතකර පාක්ෂික වූ දේවල්. මෙන්න මේවා තුළ මානසිකාර බහුල කළහම, ඒ තුළ යෝනිසෝ මානසිකාර නැවත නැවත පැවැත්වුවහම, නූපන්නා වූ සති සම්බොජ්ජංගේ උපදිනවා, උපන්නා වූ සති සම්බොජ්ජංගේ වඩා වර්ධනය වෙලා යනවා. අපි ධර්ම දේශනාවක් ශ්‍රවණය කරද්දී පවා හොඳට අවධානයෙන් අට්ටිකත්ව අවධානය යොමු කළා, මෙනෙහි කරමින් සබ්බ චේතසෝ සමන්නාහරිත මුල් හිතමේට නතු කරගෙන අපි අහනවනේ, එතන සති සම්බොජ්ජංගේ එහෙමයි වැඩි යනවා කියලා අපිට මා හිතන ඉස්සරහට දේශනාවල්දී මුණ ගැහෙනවා. එහෙමයි සන්නස. ඒ විදිහට සති සම්බොජ්ජංගයට හිත කර වූ දේවල් මානසිකාර බහුල කළාම සති සම්බොජ්ජංගේ නූපන්න සති සම්බොජ්ජංගේ උපදිනව, උපන්න සති සම්බොජ්ජංගේ භාවනාවෙන් පූර්ණත්වයට පත් වෙනවා කියලා දේශනා කරනවා. ඊළඟට ධම්ම විචේ සම්බොජ්ජංගට හානියානම් භික්කවේ ධම්මානම් මනසිකාර බහුලීකාර. ධම්ම විචේ සම්බොජ්ජංගේට හිතකර වූ ධර්මය මනසිකාර බහුල කළහ. කියන්නේ ධර්මයේ නුවණින් විමසීමට, ප්‍රඥාව වැඩීමට හේතු වෙන ධර්මයන්, කළු සුදු ධර්මයන්, කන්න අපිට මුලින් දේශනාවකදී මුණ ගැහුණා මොනවද ධම්ම විචේ සම්බොජ්ජංගේට හිතකර ධර්මයන්, කුසලා කුසලා ධම්ම, කුසලා කුසල ධර්මයන්, සාවජ්ජාන වජ්ජා ධම්ම, වැරදි නිවැරදි ධර්මයන්, ඊට පස්සේ කන්න සුක්ඛ කන්න සුක්ඛ සප්පටි භාග ධර්මයන්, කළු සුදු එකිනෙකට ප්‍රතිවිරුද්ධ ධර්මයන් කියන මෙන්න මේ ධර්මයන් නොනින් මෙනෙහි කිරීම, මානසිකාර බහුල කිරීම. කියන්නේ බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දීලා තියෙන පංච උපාදානස්කන්ධය, බුදුරජාණන් වහන්සේ පංච උපාදානස්කන්ධ වශයෙන් මේ ජීවිතයේ මෙනෙහි කරන්න කියලා දීලා තියෙනවානේ. ඊට පස්සේ ධාතු වශයෙන් මෙනෙහි කරන්න කියලා දීලා තියෙනවා, ආයතන වශයෙන් මෙනෙහි කරන්න කියලා දීලා තියෙනවා, පටිච්ච සමුප්පාද වශයෙන්, හේතුඵල ධම වශයෙන් මෙනෙහි කරන්න කියලා දීලා තියෙනවා. මෙන්න මේ විදිහට මේ ධර්මයේ මේ ධම්ම වේචේ සම්බොජ්ජංගේට හේතුපාදක වන හිතකර ධර්මයන් මානසිකාර බහුල කළහම, නූපන්නා වූ ධම්ම විචේ සම්බොජ්ජංගේ උපදිනව, උපන්නා වූ ධම්ම විචේ සම්බොජ්ජංගේ වඩා වර්ධනය වෙලා යන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විරිය සම්බොජ්ජංග ඨානියානම් භික්කවේ ධම්මානම් මානසිකාර බහුලීකාරා. මේ විරිය සම්බොජ්ජංගේ උපදින්න හේතු වන ධර්මයන් මානසිකාර බහුල කළහම, නූපන්නා වූ විරිය සම්බොජ්ජංගේ උපදිනව, උපන්නා වූ විරිය සම්බොජ්ජංගේ භාවනාවෙන් පූර්ණත්වයට පත් වෙලා යන. එහෙමයි. එතකොට අපි දැනගත්තා විරිය සම්බොජ්ජංගේට හිතකර ධර්මයන් මොනවද කියලා. ආරම්භ ධාතු, මේ විරිය ආරම්භ කරපු ස්වභාවය, ආරද්ධ ස්වභාවය. ඊට පස්සේ නික්කම ධාතු, කුසීත භාවයෙන් නික්මෙන, අකුසලෙන් නික්මුච්ච ස්වභාවය. පරක්කම ධාතු, අවසානයේත් දැඩිව පවත්වන ස්වභාවය. මෙන්න මේ විරිය සඳහා මේ පාදක වන හිතකර ධර්මයන් මානසිකාර බහුල කරන්න ඕන. අපිට සලකන්න පුළුවන් සසර බය, මරණය ගැන, මේ අනාගත බය ගැන, මෙන්න මේ දේවල් ගැන, අත්ත විපatti, පර විපක්ති, මෙන්න මේ දේවල් මානසිකාර බහුල කළාම නූපන්නා වූ වීරිය සම්බොජ්ජංගේ උපදින, උපන්න වීරිය සම්බොජ්ජංගේ වඩා වර්ධනය වෙලා යන එක හේතු වෙන. ඊළඟට පීති සම්බොජ්ජංග උපදින්න හේතු වෙනවා. ප්‍රීති සම්බොජ්ජංග ඨානී ධර්ම, ප්‍රීති සම්බොජ්ජංගයේ උපදීමට හේතු කර ධර්මය. එහෙමයි. ඒ සඳහා අපි බුදු ගුණ සිහි කිරීම, මෛත්‍රිය, ඊට පස්සේ තමන් කරපු පිං සිහි කිරීම, ඡාගානුස්සතිය, මේ විදිහට ප්‍රීති උපදව ගන්න අපිට මතකයි විසාකාවක අවස්ථාවක තමන්ගේ ත්‍යාගී ගුණය ගැන හිතමින් මේ බොජ්ජංග වඩපු අවස්ථාවක් පිටකේ සඳහන් වෙනවා. ඒ විදිහට මේ ප්‍රීතිය උපදවීම පිණිස හේතු වන ධර්මයන් මානසිකාර බහුල කළහම නූපන්නා වූ ප්‍රීති සම්බොජ්ජංගේ උපදින, උපන්නා වූ ප්‍රීති සම්බොජ්ජංගේ වඩා වර්ධනය වෙලා යන චතුරාර්ය සත්‍යයට පාක්ෂික මේ බෝධි අංගයන්. ඊළඟට පස්සද්ධි සම්බොජ්ජංගේ, ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පස්සද්ධි සම්බොජ්ජංග ඨානී ධර්ම. ඒක අපි දැනගත්තා
කාය පස්සද්දී චිත්ත පස්සද්දී කායික සැහැල්ලුව මානසික සැහැල්ලුව වශයෙන් මේ තමන් තුළ ඇතිවෙන සැහැල්ලුව විවේකයේ අනේක මානසිකාර බහුල කරන්න ඕන නැවත නැවත ඒ ගැන මෙනෙහි කරන්න ඕන ඒක ආනිසංස සිහි කරන්න ඕන අන්න එතකොට ඒ සැහැල්ලුව වඩා වර්ධනය වෙලා යන කායික වශයෙන් මේ සැහැල්ලුව කය පුරා පතුරවා වාසය කරනවා කියලා දේශනාවේ සඳහන් වෙනවා සමාධිය ආදී සැහැල්ලු බව අන්න ඒ මානසිකාර බහුල කිරීම නූපන්නා වූ පස්සද්ධිය උපදින්නටත් උපන්නා වූ පස්සද්ධිය වඩා වර්ධනය වෙලා යන්නටත් හේතු වෙනවා ඊළඟට සමාධි සම්බොජ්ජංගඨානී ධර්ම තියෙන සමාධියට පාක්ෂික වන සමාධිය වැඩිීමේදී ඒ සඳහා උපකාරක හේතුපාක්ෂික වන හිතකර ධර්මයන් තියෙනවා අන්න ඒවා මානසිකාර බහුල කරනකොට නූපන්න සමාධි සම්බොජ්ජංගි උපදින උපන්න සමාධි සම්බොජ්ජංගි වඩා වර්ධනය වෙලා යනවා ඊළඟට උපේක්ෂා සම්බොජ්ජංගඨානී ධර්ම උපේක්ෂා සම්බොජ්ජංගේ වඩන්න හිතකර දේවල් අන්න ඒ උපේක්ෂා සම්බොජ්ජංගඨානී හිත මධ්‍යස්ථ කර ගැනීම පිණිස හේතු වන කරුණු මානසිකාර බහුල කළාම නූපන්නා වූ උපේක්ෂා සම්බොජ්ජංගේ උපදින උපන්නා වූ උපේක්ෂා සම්බොජ්ජංගේ භාවනාවෙන් පූර්ණත්වයටපත් වෙනවා කියලා මේ ඨාන සූත්‍රයේදී මේ බොජ්ජංග වැඩි යන ආකාරය සානස්ස පැහැදිලි කරන්නේ. හඳමයි පින්නසන්ස් අද දවසේ අපි සූත්‍ර දේශනා ගොඩක් කතා කළා. අපාර සූත්‍රය, නිබිදා සූත්‍රය, අරිය සූත්‍රය, ආරද්ධ සූත්‍රය, ඒ වගේම උදාය වර්ගයේ බෝධාය සූත්‍රය, දේශනා සූත්‍රය, ඒ වගේම අවසාන වශයෙන් මේ ඨාන සූත්‍රය. ඉතින් මේ සූත්‍ර දේශනා ගොඩක් සාකච්ඡා කරමින් අපි පංච නීවරණ දුරු කර ගැනීමේ ලාභයත් බොජ්ජංග දිනු කර ගැනීමේ අනුසසුත් සාකච්ඡා කළේ. ඉතින් අද දවසේත් බොජ්ජංග සත්ත්ව බොජ්ජංග ගැන අපි සාකච්ඡා කරමින් රැස් කළ සිරුපින් දෙවිමිනිස් ලෝකයේ හැම දිනාටම සැපත පිණිසම හේතු වාසනා වේවා. උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ පහසෙන් අවබෝධ කර ගන්නටම මේ ධර්ම සාකච්ඡාවෙන් රැස්වෙන පින හැම දිනාටම හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. සම්මා සම්බුද්ධෝ අතසෝ භගවා ස්වාක්ඛාතු භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතු ශ්‍රාවක සංඝෝති